නමුත් දැන් ඔබතුමා බලන් රම් මාත්‍යයි කතාව කිව්වා. ඔබතුමාලා මේ ආණ්ඩුව ගන්න උත්සාහ කරද්දී කිව්වේ මේ මහින්ද රාජපක්ෂේ සල්ලි ඩුබායි වල තියෙනවා, අර බැංකුවේ තියෙනවා, මේ බැංකුවේ තියෙනවා, මෙච්චරක් ගාලා තියෙනවා, ඒවා ගෙනාවම රට සංවර්ධනය කරන්න පුළුවන් කියලා. දැන් ඔබතුමාලා අවුරුදු 3000ක් ගිහිල්ලා තාම රුපියලක්වත් ගේන්න බැරි වුණා. එහෙම පිටරටේ තැන්පත් වෙලා තියෙන මුදල්, බැංකු වල තියෙන මුදල් ධනය ලේසි ලංකාවට ගේන්න බෑ. ඒ තීරණ අරගන්න. එහෙම ගේන්න බෑ. එහෙම ගේන්න බැරි තැනෙන් තමයි ඒ දාලා තියෙන්නේ. ඔරු ඇවිල්ලා ඔරුකම් කරන් පසුව ගිහලා ලේසියෙන් ගේන්න පුළුවන් තැනට දාන්නේ නැහැ. හංගලා තිනවා. ඒවාට ඒ වගේ සේවා සපයන්නට ඒ වගේ බැංකු ලෝක තුල නිර්මාණ වෙලා තියෙනවා. ඒක ස්විස් බැංකු තිබුණානේ. ද ස්විස් බැංකුවේ ඊතරම් වැඩ කරන්නේ තවත් තව විවිධ තැන් වල බැංකු තියෙනවා. ගේන්න බෑ ලේසියෙන්. නමුත් මේහිම පටන් ගන්න තියෙනවා. එමින් එනවා. ඉතින් ඒ නිසා අපි කිව්වන ගෙනව නැගේ දොස් කියන්න එපා. එහෙම කරපු අය කියලා දොස් කියන්න. මම කවුද? මහජන නිල නියෝජිතයෙක්. මට වඩා ඔගලන කොහොමද දන්නේ? මම නියෝජිතයෙක්නේ. චන්දවලෙන් ආව ජනවරමත් තියෙන නියෝජිතයෙක් මම. මට වඩා ඔගල කියන අයිතිය තියෙන කියාකට යන්න ප්‍රශ්නයක්. නමුත් අපිටත් අයිතිය තියෙන කියන්න. ඉතින් ඕගලන් මතේ ඒක, අපේ මතේ මේක එච්චරයි. මැතිවරණ දාලේ බලමු. දැන් පොඩ්ඩක් ඉන්නකෝ. නිදහස වැඩිනේ. පිළිගන්න නැද්ද ඒක? මම උත්තර දෙන්න. මාධ්‍ය නිදහස වැඩිද නැද්ද? මාධ්‍යවල නිදහස වැඩිද නැද්ද කියන්න මට. ගියවකවන්නේ කොහොමද? කට උතරක් නෑ ඔයගලන්ට. දැන් ගියවකවන්නේ කොහොමද තිබුණේ? කතා කරන්න පුළුවන්ද? ඇමතිවරේ ගහ යට ඉර කරලා වට කරලා ප්‍රශ්න කරන්න පුළුවන්ද? බෑනේ. මට දැන ඇටියට ඇමතිවර කීප දෙනෙක් මහපාරට ඇවිල්ලා මේ කැමරා වලටම කිව්වා. මමයි ගැව්වේ, මමයි මැරුවේ, මම කකුල් කැඩුවේ, මමයි රටේ පිට කරේ, ආවෝ ආවනම් මරණවා කියලා කිව්වා. ඒ වගේ ඇමතිවර හිටියා, සිල්වල හිටියා, ඕන තරම් හිටියා. මම දැක්කා, ස්පිටින් දැක්කා, ඕගලගේ මාධ්‍ය වල වර්තා වුණා, දැක්කා ඒවා. ඉතින් මොනවා වුණේ? දැන් එහෙම කරනවා නෑනේ. දැන් ඉර කරලා ආනවා. අපිත් කලබල වෙන්නේ නෑ. ඕගල වාද කර, අපිත් සංවාද කරනවා. ඕගල ප්‍රශ්න, අපිත් ප්‍රශ්න කරනවා. නම් කර අපි නම් කර එච්චරයි. ප්‍රශ්නයක් නෑ නේකින්. කලබල වෙන්න එපා. ඒ නිසා තමයි ඕගලන් සද්ද කරන්න වැඩිය. සද්ද වැඩි නිසා මල්ලි කරන ඉදන් එපා. ප්‍රශ්න වැඩි කියලා නෑ. සද්ද කරන අවස්ථාව තියෙනවා. ගේවකවන්නේ ඔක්ක පූස් බඩ වගේ හිටිය සද්ද නෑ. ඒ නිසා ප්‍රශ්න අඩු කියලා නෑ. දැන් සද්ද වැඩි. කාරණාව නිදහස වැඩි එච්චරයි. සද්ද වැඩි ප්‍රශ්න අඩු. ගේවකවනුවේ සද්ද අඩු ප්‍රශ්න වැඩි. එමදාම ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්නක තමයි පවතින්නේ. නමුත් ගේවකවනු වගේ මේ අවස්ථාවේ ප්‍රශ්න ගැන කතා කරන අවස්ථාව තියෙනවා. ඒ නිසා හිතන්න එපා ඒ කාලේ ප්‍රශ්න වැඩි කියලා හිතන්න එපා. එම නැහැ. එක කරුණක් විතර අරන් කතා කරන්න එපා. මේක ජන ජීවනය කියන්නේ, රටේ ජන ජීවනය කියන්නේ විවිධ කරුණු අඩංගු. ඒ නිසා එක තැනකින් මේ වගේ මුදල් ගාස්තු වැඩි වෙනවා කියලා ඒක පදනම් කරන් කතා කරන්න එපා. තවත් උඟත් තැන් වල අපි නිදහස් ලබා දීලා තියෙනවා, ප්‍රජාතන්ත්‍ර ලබා දීලා තියෙනවා, නිදහස් කතා කරන්න පුළුවන් අවස්ථාව ලබා දීලා තියෙනවා, ආදායම් වැඩි කරන අවස්ථාව ලබා දීලා තියෙනවා. අපිට එකම ප්‍රශ්නය කාටද දන්නවා? ආර්ථික ප්‍රශ්නය. ඒ ප්‍රශ්නේට මූලික හේතු උනේ අපි ලබාගත්ත මුදල් ණය කන්දරාව. ඉතින් ඒ කන්දරාවට අපි උත්තර දෙන්න එපායේ. අපිට කියන්න පුළුවන් අපි නමේ ගත්තේ මහින්ද ගත්තේ මහින්දලා කාණ්ඩ කියලා කියන්න පුළුවන්. පරිලමයි වගේ බෑනේ. අපි ශ්‍රී ලංකා ආණ්ඩුව ගත්තනම් අපි ගෙවන්න ඕන. ගෙවාගෙන යනවා. ඒ කරන්නේ. ඒ කියන්නේ වැරදි කළමනාකරණය නවත්තලා තියෙනවා. නාස්ති නවත්තලා තියෙනවා. දූෂණය නවත්තලා තියෙනවා. නවත්තලා ඉස්සරහට යනවා. ඉච්චරයි.